අනුරාධපුරයේ ශ්‍රී ලාංකීය සිංහල බෞද්ධයන්ගේ ප්‍රමුඛතම අධ්‍යාත්මික පුරවරයන්ගෙන් එකක්. නමුත් පසුගිය කාලය තුළදී ඊට ඉඳුරාම වෙනස් අතිශය අප්‍රසන්න සහගත තත්ත්වයක් පිළිබඳව අනුරාධපුරයෙන් වාර්තා වුණා. ඊට හේතුව ශ්‍රී ලංකාවේ ගණිකා ජයග්‍රහණයෙන් වැඩිම ප්‍රතිශතයක් අනුරාධපුරයෙන් වාර්තා වීමයි. මේට ප්‍රධානම හේතුව වී තිබුණේ පසුගිය දශමයේ උතුරු කරයේ සේවයේ යෙදුණු හමුදා සමාජිකයන්ගේ සංක්‍රමණ නගරයක් ලෙස අනුරාධපුරය පැවතීමයි. ඇතැම් විට මාස දෙක තුනක වැටුප්ද සහිතව පලාලි සිට අනුරාධපුරය දක්වා ගුවන් මගින් එන හමුදා සෙබළුන් දැහැ ගැනීම සඳහා අනුරාධපුරය ආශ්‍රිත ගණකා ව්‍යාපාරයේ ප්‍රබල ලෙස ව්‍යාප්ත වී පැවතුණා. ඊට අමතරව එම ගණිකාවන් වෙන වෙත යන ආරක්ෂක සමාජිකයන්ගේ මාස දෙක තුනක වැටුප් මුදල් පවා හිමි වූ සිද්ධීන් විශාල වශයෙන් අසන්නට ලැබුණා. මීට අමතරව වන්දනාවේ එන මුවාවෙන් අනුරාධපුරයට පැමිණෙන සල්ලාලයන්ට හට ගණිකාවන් සැපීමේ යාන්ත්‍රණයක් ද අනුරාධපුරයේ ක්‍රියාත්මක වුණා. ඔවුන් ගණිකා නිවාස වෙත කැඳවාගෙන යාමට අමතරව අනුරාධපුරය හා ඒ ආශ්‍රිතව ඇති සිය ගණනක් නැගුම් හල්වල කොටසක් වෙත එම ගණිකාවන් සැපීමේ යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වූ අතර අනුරාධපුර ප්‍රදේශයේ ඇතැම් තීරෝද රථ රියදුරන් එම චාවරට සිදුව හා වක්‍රව හවුල් වන බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා. තත්ත්වය එසේ තිබේදී ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන මුවාවෙන් අනුරාධපුර නගරයට පැමිණෙන පුද්ගලයන්ට කතුන් අලෙවි කළ ස්ථාන පහක් පස්වන වතාවටත් වැටලීමට පෙරේදා පොලිසිය සමත් වුණා. එහිදී ගණිකා වෘත්තියේ නිරත වූ කතුන් දස දෙස දෙනකු අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් විසින් පෙරේදා අත්අඩංගුවට ගන්න ලැබුවා. අත්අඩංගුවට පත් සැකකාරයන් මීට පෙරත් අවස්ථා ගන්නාවකදීම අදාළ ක්‍රියාවේ නිරත වීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව පොලිසිය පැවසූ අතර පසුගිය මාස කිහිපයේ අඛණ්ඩව කළ වැටහීම්වලදී ගණිකා වෘත්තියේ නිරත වූ කාන්තාවන් 80 දෙනෙක් පමණ පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන බව පොලිසිය පැවසුවා. ඉතා රහසිගතව සම්බාහන මධ්‍යස්ථානවල හිමිකරුවන් කතුන් විකිණීමේ ව්‍යාපාරය පවත්වාගෙන යන බවට අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ ස්ථානාධිපතිවරයා දිගින් දිගටම ලැබුණු පැමිණිලි මත අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ලබාගත් සෝදිසි වරන්තු වලට අනුව රහසිගතව කළ මෙහෙයුමක් මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබුවා. වැටලීම් සිදු කරද්දී ඇතැම් ආයතනවල හිමිකරුවන් ගේට්ටුවට අගුල් දමා පොලිසිය පැමිණියයි විමසිල්ලෙන් පස් සිටි බවත් ඔවුන්ට ගේට්ටුව විවෘත කරන ලෙස පොලිසිය පැවසු විට යතුරු නැති වී ඇතැයි කීව නිසා පොලිසිය තාප්පු උඩින් පැන ආයතනවලට ඇතුළු වී බලද්දී තරුණ කාන්තාවන් කාමරවල සංවා සිටි බවත් පොලිසිය පවසනවා. වයස අවුරුදු 25-47 අතර පසුවන වයසේ පසුවන අනුරාධපුර මැදවංශයේ පුත්තල තමුත්තේවගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් දස දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. සෝදිසි වරන්තු 16ක් ලබාගෙන එම ස්ථාන සියල්ල වටරීම උත්සාහ කළත් මීට පෙර කිසියම් ආකාරයකින් සම්බාහන මධ්‍යස්ථාන හිමියන්ට වැටලීම කරන බව කලින් සැලවීමත් සමගම ඔවුන් ආයතන වසා දමා පලා ගොස් තිබූ බව පොලිසිය පැවසුවා. අනුරාධපුර නව නාගරයේ දහයියාගම පුබුදුපුර සහ ෆ්‍රීමන් මාවත යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන තුනක් හා නිවාඩු නිකේතන දෙකක් වටලා සැකකාරයන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා. ස්තුතියි.